ඒ තිරිසන් ධර්ම කියන්නේ ඒක ඒ තරම්ම පහත් දෙයක්. තේරුණාද? ඉතින් ඒ වගේ පහත් තැනකදී අපි ඒවා සරණ ගියොත් ඒවායි පසුපස ගියොත් ඒවායි විශ්වාස කරනවා කියන්නේ අපි අනිත් පැත්තෙන් සද්ධාවෙන් බැහැර වෙනවා. තේරුණාද? සද්ධාවෙන් බැහැර වෙන්න අපිත් මිත්‍යා දෘෂ්ටික භාවයටයි වැටෙන්නේ. එතකොට මිත්‍යා දෘෂ්ටික භාවය කියන්නේ නෝනා මේ ලෝකයේ තියෙන බලවත්ම අකුසලයක්. තේරුණාද? එතකොට අපි යంత్ర මන්ත්‍ර ගුරුකම් මේවා කෙරේ විශ්වාසය තියාගෙන මේවා හිතෙන් වඩමින් වඩමින් යන්නේ යන්නේ අපි තුල නොදැනුවත්ව භාවයෙන් අකුසල්මයි මතුවෙලා ඉන්නේ. තේරුණාද? අපි තුල අකුසල් මතුවෙන්න මොකද්ද වෙන්නේ? කුසලයේ යටපත් වෙලා යනවා. තේරුණාද? එතකොට අපි තුල අකුසල් මතුවෙනකොට පෙර සංසාරයේ විපාක නොදුන්නා වූ අකුසලුත් මතුවෙලා ඉන්න පුළුවන්. දැන් කෙනෙක් මේ ජීවිතයේදී කුසල් පක්ෂයේ වඩනවා නම් අනිවාර්යයෙන්ම පෙර ජීවිතේ කළා වූ කුසල් පක්ෂය තමයි මතුවෙලා ඉන්නේ. තේරුණාද? කෙනෙක් මේ ජීවිතයේ අකුසල් පක්ෂයේ වඩනවා නම් පෙර ජීවිතවල කරා වූ අකුසල් තමයි මතුවෙලා ඉන්නේ. එතකොට අපි මේ යంత్ర මන්ත්‍ර ගුරුකන් මේ චිරස්තීන ධර්මයන් පස්සේ යන්නේ යන්නේ සද්ධාවෙන් බැහැර වෙනවා. සද්ධාවෙන් බැහැර වෙනවා කියන්නේ මිත්‍යා දෘෂ්ටික භාවයන්ටපත් වෙනවා. ඒ නිසා බලවත් වූ අකුසල් නිරේතුරුවම අපිතුලින් සිද්ධ වෙනවා. මේ බලවත් අකුසල් සිද්ධ වෙනවායි කියන කාරණේ අපි දන්නේ නැහැ. අපි හිතන්නේ නැහැ අපි දේවාලෙට ගියා අපි යంత్ర මන්ත්‍ර ගුරුකම් කළා අපි කොඩි විනයක් කළා. නමුත් මේවා කරන්න අනිත් පැත්තෙන් සද්ධාව හීන වෙනවා කියන කාරණේ දකින්නේ නැහැ. සද්ධාව හීන වෙනවා කියන්නේ මිත්‍යා දෘෂ්ටික භාවයන්ට වැටෙනවා කියන කාරණේ දකින්නේ නැහැ. ඒ නිසා නොදෙනුවත් භාවය නිසා නොවන අපි නිරේතුරුවම අකුසලයන් රැස් කරමින් තමයි සිටින්නේ. අකුසල් රැස් කරන්න සංසාරයේ විපාක නොදුන්නා වූ අකුසල් මතුවෙලා. ඒ අකුසල් මතුවෙනකොට නොවනා අපි තුල භයානක ලෙඩ රෝග සකස් වෙන්න පුළුවන්. පිළිකාව කියන්නේ අකුසලයක් වෙන දෙයක් නෙමෙයි. ඒ වගේ භයානක ලෙඩ රෝගය කියන්නේ අපි සංසාරයේ කළා වූ අකුසල් විපාකයන්මයි. හොඳයි ස්වාමීන් වහන්ස. කෙනෙක් එහෙම බියකින් පසු වෙනවා නම් ඒ කියන්නේ මට අහවල් පුද්ගලයා කොඩි විනයක් කළා කියන එක හිතන එකත් අකුසලයක්ද ගරු ස්වාමීන් වහන්ස? තෙරුවන් කෙරේ සද්ධාව නැහැ. තේරුණාද? දැන් මට කොඩි වින කරන්න කියන්නකෝ. මෙතන කපු මහත්තුරු 100ක් ගෙනල්ලා. දැන් මට බුදුරයන් වහන්සේ විශ්වාසයි. තේන්න. කොඩි වින 100ක් කළත් මං හෙට මැරෙන්න තියෙනවා නම් මං හෙට මැරෙවි. තව අවුරුදු 25ක් මං ජීවත් වෙන්න තියෙනවා නම් තව අවුරුදු 25ක් ජීවත් වෙයි. ඒක කොඩි විනයකට කරන්න බෑ කියලා මට විශ්වාසයි. තේන්න. ඒ නිසා සද්ධාව තීන කෙනා කවදාක්වත් ඒ වාට යට වෙන්නේ බිය වෙන්නේ සද්ධාවේ දුර්වලභාවය නිසාමයි ඒ වාට යට වෙන්නේ. සද්ධාවේ දුර්වලභාවය නිසාම. ඒ නිසා කොතනකද හෝ අපිට ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙනවා නම් ඉඩම සම්බන්ධය වේවා, ගේ සම්බන්ධය වේවා, ලෙඩ රෝගයක් සම්බන්ධ වේවා, ඥාති සම්බන්ධයක් වේවා මොන හෝ ගැටලුවක් මතුවෙනවා නම් ඕනා අපි දක්ෂ වෙන්න ඕනේ කුසලයේ තුල ශක්තිමත් වෙන්න. කුසලයේ තුල ශක්තිමත් වෙන්න. කුසලයේ තුල ශක්තිමත් වෙනකොට මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව තියෙන සම්‍යක්දෘෂ්ටික බලවේග මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ඉන්නවා බොහොම බලවත් යක්ෂ කොටස්. පිනට කැමැති සම්‍යක්දෘෂ්ටිකයි. ඒගොල්ලෝ දෙවිවරු වගේ මහා සේනාවක් පිරිවරත් එක්ක ඒගොල්ලෝ ඉන්නේ. ඔබ පින් කරන්න කුසලයේ වඩන්න මේ සම්‍යක්දෘෂ්ටික බලවේග ඔබේ ළඟට එනවා. මේ සම්මයද්දෘෂ්ටික බලවේග ඔබේ ළඟට එනකොට මිත්‍යා දෘෂ්ටික බලවේග වලට ඔබ ළඟ රැඟි දෙන්නේ. ඉතින් ඔබ තුල විශ්වාසයක් තියෙනවා මෙහෙමයි කියලා. ඒ විශ්වාසය නැත්තම් අපි නැති ප්‍රේතයෝ gedara ඇති කර ගන්න. හුඟාක්ම ඔය හුඟ දෙනෙක් ප්‍රේතයන් ඔය ප්‍රශ්න කියන්නේ මේ නැති අය තමයි උන් නැති කරගෙන තියෙන්නේ. ඇයි නැති අය ඇති කරගන්නේ? සද්ධාවේ තියෙන දුර්වලභාවය නිසා. ඒ නිසා සද්ධාවෙන් පරිපූර්ණ වෙච්ච තැනදී එයා දකිනවා මහා බ්‍රහ්මයාත් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. සක්‍රයාත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. මේ සක්විති රජුරුවත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ඉහළ කෙනෙක් මේ ලෝකේ නැහැ. එහෙනම් ඒ ඉහළ කෙනා බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් කොහෙවත් ඉන්න ප්‍රේතේකුට යක්ෂයෙකුට මට කැමක් කරන්න බෑ කියන විශ්වාසය ඇතුළේ තියෙනවා. ඒ විශ්වාසයම තමයි අපිව මේ ප්‍රශ්නේ එළියට ඇදලා දාන්නේ නෝන. ඒ විශ්වාසය නැති කෙනා රැට හුණෙක් කෑ ගැහුවත් ඇඟට වැටුණත් ප්‍රේතෙක් අත්තු කළා කියන කාරණේ දකින්නේ. මොකද එයාට ඒ විශ්වාසය නැහැ. එයා දකිනවා ප්‍රේතේකුටත් Tamanට බලපෑම් කරන්න පුළුවන් පල්ලෙහා තැනකයි මම විශ්වාසය නැහැ. ඒ විශ්වාසය තියෙන කෙනා මොනම ප්‍රශ්නයකටවත් බයක් වෙන්නේ නැහැ. මොකද එයා බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් අර සීළු දේ නිෂේධ කරලා දාන්නේ. ඉතින් ඒ සද්ධාවේම දුර්වලතාවයක් තමයි අන්න සීල උතුම්වලට මිනිස්සු දුවන්නේ. ඒ සද්ධාවේ දුර්වලතාවයෙන් නිවරදි වෙන තැන එයා නැවත ඔවට උමු වෙන්නේ